නමස්කාරවේවා බුදුරුවනට සෙමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සෙමදාසදහම් සරනයමි නමස්කාරවේවා සංගෙරුවනෙට සෙමදාමහා සග සරනයමි නමස්කාරවවා තුනුරුවනෙට සෙමදාතිසරන සරණයමි සාධ සාදුසාදු වාසනාවන්ත සෙදහැවත්තු පින්හතුනේ අදම උතුම් ධර්මදාන පින්කම සිද්ධ වෙන්නේ උපන්දිනයකට සෙත්තාශිර්වාද ප්‍රාර්ථනා එකතු කරමින් උපන්දින සමරණවා කියන එක මේ ලෝක මිනිස්සු එකක ක්‍රමයට කරනවා. පිංගතුනේ උපන්දිනය කියලා අපි සමරන්නේ කය මෝරලා යෑම කය මෝරණවා එපදිච්චි දවසේදලා ටිකටික ටිටි මේ කය මෝරනවා කය මෝරණකට අපි කිය නෝ වැඩෙනවා කියලා ලපටී ළමයි දුවන පයින වයසට එනවා. එයාලා බද්්‍ර යව්වනයට එනවා. එයාලා හොද තරුණ වයසට එනවා. එයාලා මැදි වයසට එනවාඇල වයසරය. ඇඟමෝරණු අපිට පේනෝ. ඇඟමේරු පලියට පිකතුනේ හිීත මෝරනුවාද ඒ ගුඩා කිතන්නුවට කරනවා. ඇඟමේරුවාට, හිතමෝரනවාද ඇඟමරූ පලියයට පංවතුනේ. හිතමෝරන්නේ නෑ. හිතමෝරන්ට මොකද්ද කළයුත්තේ ඒතමයි අදබනපද. මේ හිත සම්පූර්ණයම දවුණු කරපු තතාග තරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළා. හිතමෝරන්ට කළයුතු දේවල් ඉති අද ධර්මදානය කරනු පින්ංවතුල ගොඩාක් සතව නොම්බර තිස්පහා මාදිින්නා ගොඩ පාර රාජිකිරිය ලිපිනේ පදිංචි. පින්වත් කමණී ප්‍රියලතා මඩපාත මහත්මිය ඇතුළු සහෝදර පිරිස එකතු වෙලා අද ධර්මදාන පින සිද්ධ කරන්නේ. අසූ නවවිනි උපන්දිනය සමරණ පින්වත් නනවතී සමරසිංහ මෑණියන් හට නිදුක් නිරෝග සුව සැලසේවා උතුම් ධර්මාවබෝධී පිණිස මේ පින් හේතුවාසුනා වේවා කියන. ප්‍රාර්ථනාව මුල් කරගෙන ඉති මේ පින් තුල්ලාට ගොඩාක් සතට වෙන පුළුවන් උපන්දින සැමරීම උපන්දිනයට සෙප්පැතිීම මුල් කරගෙන මේ මිනිස්සු ගොඩාක් කලාවට නොමේරු වැඩ කරන්නේ. එමඳ පිරිසක් අතරේ අද මේ සැදහැප තුල්ලා ලොවේ බනාසන සියලු දෙනා ගැනා නකම්පාවෙන් කරුණාවෙන්. දහම්පදයක් අසා සියලු දෙනා නිවී සැනහේවාකින ප්‍රාර්ථනාවෙන් අත්ති උදාර ධර්මදාන පින්ංකම සිද්ධ කරට කල්පනා කලා සබ්බදානන් ධහමදාන ජිනාතී. සියලුදානයෝ පරදවා ධර්මදානයම දිනන්නේය අද තමන්ටේ උතුම් ධර්මදාන පින කරගන්නට ලැබනා කියලා. අප්‍රමාණ හිත සන්තෝසිට පත් කරගන්නට මේ බනපදේ නිසා. ඇගමේරූ පලියට හිතමෝරන්නේ නෑ කියලා තේරේවි. හිතමෝරන්ට කරන්නුවේ මොනවාද කියලා තේරේවි. ඉති මේ බනපදේශ්‍රවණය කරට පළමු. අපගේ කල්්‍යයානොමිත්‍ර ගුරු දෙවිදුන් හටව වදනා කරම. ගුරු දේවෝත්තම පරම්පූජනය පින්වල් ලොක සාවාමින්න් හන්සේ නිදුක්කව නිරෝගව දීර්ගායස සම්පත්තියම ලබත්වා සාදු, සාදු සාදු හිතමෝරණ විදිහ දේශනා කරන කාලී බුදුරජාන් වහන්සේ වැඩහිටිය පින්වතුනේ වාලිකා කියන නුවර අසල වාලිකා පරවති. භාගිතුන් වහන්සේ තනිව හොද කලාවේ එක උපස්ථායක භික්ෂුවක් එක් විතරයි වැඩහිට. එකක හෝ භික්‍ෂු සංගයා පිරිවරාග හිටපු තෙන නෙමේ. වාලිකා පරවතියේ විවේකී සෙනසුනත් තිබුණ භාගිතු වහන්සේ එක උපස්ථායක භික්ෂුවක් එක විතර එහි විවේකින් වැඩහිටිය. ඒ කාල උපස්ථාන කරපු භික්‍ෂූන් වහන්සිගෙන්නාම මේ ගිහ මේ ගිහතෙරුම්. මේගේ තරන් වහන්සේ භාගතතුන් වහසට ඇපවප පස්ථාන කරමින් ඉන්න කාලේ එක දවසක් උදේවරුවේ පාතර සිවුරු වරගෙන ඔය වාලිකා පරුවතය අසලටවෙඩ තිබුණු ගම ගමේ නම ජන්තු ජන්තු කියන ගමට පින්ඩ පාති වැඩිය පිණ්ඩපාති ටික කරගෙන පිගතුනේ හවස්කාලේ ජන්තුගම නගින් ගලාගෙන යනවා කමිකාලා කියලා නදයක් නදී අසලට ගියා. නදසල මේක ස්වාමීන් වහන්සේ දැන් නදී සීතල වතුර පිසගෙන සුලන් හමනෝ විවේකින් සක්මන් කරගර හිටියා. සක්මන් කරමින් ඉන්න අතරි මේගේ ස්වාමිනසරරි එක පාර දකිට ලැබනකෙනවා කුඩා කරමනීය අඹවනය හරි ප්‍රසාද ජනකයි. දැක්ක ගමන් මේගේ ස්වාමීන් වහන්සේට හිතෙනවා. ශා. හරි ප්‍රසාද ජනකයි හැම්ම පැත්තෙන්ම ප්‍රියමනාපයි සුදු වැලිතලාව සේතල අඹ සෙවන ලස්සනට බණභාවනා කරටුම් වගේ පිළිවෙලකට හැදි ්චිගල් නදිය පිසග සතල හොලන් හමනවා කිමිකාලා නදිය ගලාගෙන බසින ගල ගල කියන හඩ ඇහෙනවා. රලු ගබ යන්ගේ ීචි බීච නදී මිහිරක්තියෙනවා මෙහම තැනක් නොවේ බන භාවනා කරනය කෙනනකුට හොඳම දේන. මෙතනනම් මට හරියන තැනමයි කියල දැකාට දිීහිතයෙන්නේ මේගේ සාමින සිරිිතවා මෙතනමයි මට හරියල. මෙතනමයි හරයන් බාගතු සසිල්ට හිල්ලලා ඉක්මට අවසරය කරගෙන ඉින්ටඕනේ. ඇල්ලා ඉක්මට භාවනනා කරගන්නට ඕනයි. භාවනා කරළලමං ඉක්මට හිත දියුණු කරගැන්නටඕන එහමේතුවා. භාගතු ව හන්සඟට ගිය ගේලොවය විස්තරය ඔක්කෝම කිව්වා කියනව ස්වාමීණි මට එතනමයි හරියන්නේ ස්වාමිණි භාග්‍යතන් වහන්ස මට පමා නොවී භාවනා කරගන්ට මට අවසරදන්ට මං එතැනිට හෙලා භාවනා කරන්න බුදුරජන්හස වදාලා මේ ගිහ මමත් තනයමන උපස්ථානයට ඔබ විතරණන්නේ මේ ගෙටික කිවසට උපස්ථායක භික්ෂුවක් ආවට පස්සේ මේගේ යන්ට දැක් පින්ගතුේ භාග්‍යතුන් වහන්සේ මේ වචනය කිව්වේ උපස්ථාන බලාගෙන නිවේ යෝද මෙයාගේට පස මට කවුරුවත්නය උපස්ථාන්ට කියරනමේ ඒ මේගේ සාමිෙනහසකෙන අනුකම්පාවෙන් කිපු වචනය මොකද භාග්්‍යතුන් වහන්සේ සියල්ල දන්නාසේක සියල්ල දක්නාසේක බුදුරජන් වහන්සේ දැක්ක මේගේ ස්වාමීන් වහන්සට ඇයි මේ අම්බවනේටම හිතගේ පතුනේ ආත්ම භාව පන්සීයක් ලැගගෙන හිටපු තැන ආන්න භාව පන්සීයක් රජෙක්විදිහට මේගේ ස්වාමින්හන්ස සසර ඇවිත්තයෝ. ඒ රජාවෙලා උපන්නට පස්සේ රජකන්කරපු රජ මාලිගාව තිබිල තින්න එතරන ඒක අතා තතිත කදදැෙන් පිවතුනේ අද අපී සහල්ලාවට ගෙවල් දොරුවල් හදාගෙන ඉන්න තැංවල අතීති මනවතිය මෙැද ීති මුොුණුමුණනුවගේ දේවල් වෙච්චි තැඟග. එනිසා මහාදුරට පිහිත ෝන්නේ සාමනින් නුදදුර අතීත ගත්තත් පින්ංගුතුනනි ගුඩක් වෙනස්කම් සිත් වෙනවා පාරව තිබ ැනි වෙනසලා වෙන ැගවලින් පාරවල් හැදෙනවා පාලන් තිබැෙෙන් ස් ලව ව පාල හ ටවුන් මාරු වෙනවා කච්චර වෙනවාද. එදි එනිසා මේගේ සාමීන් වහන්සේට මේ මකුත් තේරෙන්න්නේනෑ සමන්ට ඇයි එතිට හිතගිය කියලා. මේ තිබුණේ සංසාරයේ සම්බන්ධය. අදර සමාල්ලාට අපට මිනිස්ු දක්කට පස්සේ හිතනවා මෙයානන් මගත්තක ගුඩාර නග සමීප සම්බන්ධාවය තියෙන ෙනෙක් වගේ කියෙන එක පාර හිතනවා සමට අපි දන්නේ සසරේ සම්බන්ධතා සත්තු දැක්කම හිතෙනවලු කූල් එං ගතුකම සමහට අපේ සසරේ සම්බන්ධතා. ඇතැන් ඉඩ කඩන් දක්කාම ඉතිනො මේ වගේ තැනන්නම් හරි සෝ කියලා. සමහර වෙලාවට සසරේ සම්බන්ධතා. මේගේ සාමිනහස මේක දන්නේන ආය වතාවක්කි වනේ එහමණනිේ ස්වාීන්නේී භාගිතුන් වහන්සේටනං අයිනිවන පිස කරඩ කිසිේදයන්නේ. භාගිතු වහන්සේ නිවන අදද කලයින්නේ ඒවුනාට මං එහෙමද ස්වාමීණි මට තව කුච්චර බණ භාවනා කරගන්න තියෙනවාද. ඒනිසා භාගිතුන් වහසි මට අසර දිනසේෙක් බුදුරි ජන්සි අලිදාල මේගිය මට උපස්තායින්ට කවුහරි නකංවත් මේගේ චුට්ටකින්ට කලබරු ඕන්නකිව. මේගේ සාවාමිනිනස ආය කියනවා අනේ ස්වාමීණී භාග්‍යතුන් හන්ස මට අවසර දෙන්ට මං යන්නන් කියලා බුදුරජාස තුන්වතාවක් ප්‍රතික්ෂේප කළා ඒ තුන් වතාවම මේගේ ස්වාමිණහස අලියලි ඉල්ලවා එතකට මේගේ ස්වාමින්හසට බුදුරජන්හස වදාන මේක ඇති යන්ටම ඕන කියලා මට බල කරනවාන මංමුණෝ කියටද යටකිවා බල ිුතුන මේ තමයි නොමේරූ සිත්ත ඇඟ මේරුවාට සිතමෝරාණඇත හිත මේරුවානම් බුදුරජාණන් වහන්සේ එක පාරක් එපා කිවවාම ඒ එපාම තමයි නැ බලන්න මේරු සිතක් සහිත වැඩහිට ආනන්ද මහතෙරුන්හන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේගේ ළඟට ඇවිත් එක අවස්ථාවක වයසක භික්ෂුවක්කානු ආන්දන් වහස මම්මේ උබහසකි ළඟටාව යන් කිසි කාරණාවත්දැන ගැන්ට. බුදුරජාන් වහන්සේ දේවදත්ත ගෙන වචනයක් කිව්වනි. දේවදත්ත අපා යනවා නිරේ යනවා කල්පයක් පැහෙනවා දේවදත්ටල් පිළියන්නේ කෙල බින් මෙහිම වචනැ කිවනි. ස්වාමී ආනන්දයන් වහන්ස බදුරජාන් වහස වේ වචනය කිව්වේ ඇත්තටම දේවදත්තක ජීවිතය දැකලද එහම ඇැමයි නික කිව වනයද ක හවා මේ කාගෙන ැ. බදුරජාන් වස නොමේරු හිතත්වයන භික්ෂුවක් ඇඟමේරුවාට බුදුරජාන් වහසක ළඟටැවිල්ලා මේ ආනන්ද සාමිනාහසක ළඟටැවිල් ඕකකිවව ආනන් සාමිනාසික යන්නේ තරුණ වයසේ හිතුවට හොද්දට හිතමෝරපු කෙනෙක් ආනන් සාමනාසේ ඒ භික්‍ෂුව ගිදියා හොන්දර බල්ලකිවා ආයුස්මත බුදුරජාණන් වහන්සේ යමකු වදාලා නං ඒක එහෙම්ම තමයි බලන්න ්‍රද්ධාවේ බැසගෙන ඒහි ඒහිත මෝරලා ඒ හිත ඇතුළේ සැකුකු සංකා කිසිවක් ඇතිකරන්න බෑ ඒහිත මෝරලා සත්පුරුසයා ග්‍යාස්රයෙන් ඒහිත ගලවන්න බෑ කාටවත් සත්පුරු සැසුරේ ඒහිත පැහී ගිහිල්ලා ඒහිත මෝරලා ඒ මේරු හිතක් සහිතානන් සාමින් වහස වදාලා ආයස්මත බදුරජාන් වහන්සේ යමක් වදාලානං ඒක එහම්ම තමා ද මේගේ වාමීන් වහන්සේ යම් මේ දවසක ගිහි ජීවිත ඇත් ැල්ල මහනුුණනේ කාවෙනවෙෙන්ද තදාගත බුදුරජාන් වහන්සේ වෙනුවේ බුදුරජාන් වහන්ේ ගෙන මංසු අද්දහ ඇතිකර ගන්නවා බුදුරජාන් වහන්සේ කරනවා කියන වචනය මංකරනවා කියල. ද මහන වෙලා භාග්‍යතුන් වහන්සේම කියන වචන ප්‍රතික්ෂේප කරමෝනි. නොමේ රූබව මහනුනාට පස්සේ භාග්‍යතුන් වහන්සේ පාකිනනිකම කරනම. දුරජන්ස වදාල මේගේ පොට්ක් ින්ටර්කල් ඇවිනේ ගිය ගිහිල ඔන්න අ තමන් බොහෝම ප්‍රිය කරපු රමණීය අඹ වනයේ පළඟක් බැදගෙන මමනං අද හිත දියුණු කරගෙනමයි නැගිටින්නේ කියළ වාඩි වුුණා. වාඩියවුනාම් විතරයි පංගතුනේ ජරා හිතුවිලි හිතරෙන්න්න පටන්ගත්තා කාම හිතුවිලි ගලනවා. එක්ක පාරකේන්ති හිතුවිලිේනවා එතකොට කේන්තිෙන් හිත පිච්චේෙනවා. තිගැස්සෙන හිතුවිලියනවා. අනිත් අය මරන්ටෝන්න කපණ්ඩෝන්න නසන්ටෝන කියන හිතුවිලියනවා. එකඒ එක හිතුවිලි මේ සාමනහස පොඩ්ඩි වෙලාවක් උත් සහ කළ කොට මේගේ වාමන් හසර තේරුණම් මේ න හරන්න මේ මහ පුදදුමි කඩමේ වෙන්නේ. කවදාවත් මට බානවාාවනා කරන්න ඉඳගෙන මේක වෙලා නෑනේ. මේ හරි පුදුම දෙයන්නේ මේක හරි අසිරි මත්්‍යයන්නේ මං ගිහිජීවිත ඇත්හැල්ලා උතුම් පැවිද්දර පත්තුනේ කොයි තරම් ්‍රදධාවකිින්ද. අයෝ නමුත් මේ දැන් කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිසා විතර්කාදී පාපි විතර්කයන්කින් මගේ හිත කැලඹිලා නොවැ. මොකද්ද මෙහම වඩ හේතු. ඔන්න මේගේ සාංහන්සක හිතට නැගුණා එතකට බලන්න පිගතුනේ මේක අපිට තේරුම්ගන්නඩ ලොක කතාවත්තියෙනවා අපි තැනමාරු කලා කියලා හිත දියුණ වෙන්නේ ලස්සන තැනක හිටියා කියලා ඒ හිත දියුණු වෙන්න හිත මෝරන්නේ හිතමෝරන්නේ කුමක් ලැබුණුන්ද වස්ත්‍රේ මාරු කලා කියලා හිත මෝරන්නේ වස්ත්‍රේ මාරන්න සිවර පොරපමනින් හිත මෝරන්ඩිපේ සිවර දාගත්තර හිත පෝරන්නේ දේවදත්ත කෝකාලික සොනක්හත්ත වගේ අයත් හිටිය සිවර හිතමෝරන්නේ හිතමෝරන්නේ කුමකින්ද සාමාන්‍යෙන් හය පෙනුම නම් පින්ංවතුන බාහිර වස්ත්‍රිකින් මාර කරන පුළුවන් කොච්චර දන සම්පත්තින මනුස්සික් වුණත් දුගියක් වගේ ඇන්දොත් මිනිස්සේතනෝ හයෝ කියලා. කොච්ච දුපත් මනුස්සෙක් හරිකමන්නේ අනුන්ගේ ඉගිල්ලකන හරි. ටික වටින පහැ විදින ඇඳලා ගියත්වේ විතනවා හප්පේ මනුස්්‍යයධනුව දෙක්කට එද. එතකොට බාහිරඉන්න නොඒ ප්‍රතිරූප නොේ කාටෝප කරන්න පුළුවන් හිතකට ඒමරීම ඒ බැබලීම එහෙම දෙන්න බෑ. හිතක් මෝරන්නේ කෙසේද මේගේ සාමීන් වහන්සේට දැනගන් ටනු වුුණා තතාගත බුදුරජාණන් වහන්සේගේ ළඟට ආයිමත් හැරලාවා ඇි ලොව විස්සර ක්ොම කිවනේ ස්වාමීනී ම භාවනා කරන්නට ආසාවිීන් අර අභවනට ගියාට අයු මෙහිමික වනාා බුදුරජාණන් වහන්සේ වැදාලා බලා නනුකම්පාාව භාගිතු වහන්සේ කිවනේන ඒකනේ මංකේ දැංගයානේ මංකිවුපි කහන්න නැතු දැමයි ගින් කරගත්ත එහෙම කිවෙනේ බුදුරජාන් වහන්සේ වදාලා මේගේ පරිපක්කාය මේගිය චේතෝ විමුත්තියා පංච දම්මා පරිපාකාය සංවත් අන්ති මේගිය නොමේරෝ සිත නොමේරෝ චිත්ත විමුක්තිය මේරීම පිණිස කරුණු පහක් උපකාරවෙනවා. කත මේ පංච මොනවාද මේගිය ඒ කාරණා පහ. ඉද මේගිය බික්හු කල්ලයාන මිත්තෝ හෝති කල්ලයාන සහායෝ කල්ලයාන සම්පවංකෝ. ඉමන් මේගිය කල්්‍යයාන මිත්‍රයෙන් ඇති කල්යාන යාළුවන් ඇති කල්්‍යයාන මිත්‍රයන් ඇසුරට වැටිලා ඉන්න කෙනාගේ හිත මෝරනවා. හිතක් මෝරන්ඩ ුවෝමනා කරන්න පළමීනි කරුණ එයයි. කල්ලයානමිත්‍රයා සත්පුරුසයා යහපත පිණි සවවාද කරන කෙනා නිධානයක් පෙන්නලදිනවාගේ දුටුුවරද පෙන්න කෙනා අවවාදයෙන් අනු ශාසනාවෙන් වරදිින් ගලවා ගන්න කෙනා ආගේ කල්්‍යයාන මිත්‍රය ඇසරු කරනකොට හිත මෝරනවා. අමාරු තැන්වලදී පවා හිත මෝරන්නේ හිතේ තියෙන දුරුවලතා හටගෙන හිත වෙහෙසට පැත්වෙන තැන්වලදී පවා හිත මෝරන්නේ කල්ල යාන මිත්‍රිය නිසා. මහාකස්සප මහරහතන් වහන්සකි ළඟ එක තරුණේ මහනුනා. මේ මහන වෙච්චි තරුණයා මහකස්සප මහරහතන් වහන්සේට ගහෝම ගෞරවී. ඇ පස්ථාන කරගෙන් බනපදීගන ගනිමින් එහහිම හිටිය. අපේ මහකස හරහ අන්හසර යම්කිසි කටයුත්තක්කු දෙසා ඒ වැඩහිටපු විහාරි දාලා අන්ඩ වුණා එතකට අර භික්ෂුව මහාකස්පු මහරහතන්හසගේ ඇසුරින් ඇතුුණනා. විෙන ඇසුරකට වැටුණා ඒ හිත මෝරන්ඩ උදව් කරන ඇසුරක් නෙමි හිතේ තියන ලස්සන ගතිලක්සන විනාස වලය ඇසරක් ලැබුණ පවික්. ඒ පවිටා නිසා පැවිද්ධ වනස ගත්තා ගිහි ජීවිතයට වැටනාා ගිහි ජීවිතේ ඇතුළේ හොරමුලකට බැඳනා හොරමුලට බැඳිලා මිනිස්සු නසනසා ගේදර කඩාකප්පල් කරකර අවසානයේ හොරකං කළ. පන්සයක හොර මුලක් එක්ක හොරකං කරන්න ොරුදුවෙලා ඔය පන්සීයක හොරමුල රාජපුරුසෙන්න්් අහුුණ. බලන්න ජීවියට වෙච්චි අස් පැත්තිය අදරත් හොඳට ඉගෙන ගන්න ළමයින්න ගන ගන්න යසේ මුොකෙක් හරි පවිටකට අහවෙනවා අනේ අපරාධිමුණු ජීවිතයම වනස ගන්නවා හොඳේ වැදගත් මහත්තුරු ඉන්න ආයතනනට යන වැඩට එතරින් කවුරු හරි පවිටිකර රහවෙනවා ඒට පස්ස ලස්සනට හිටකු මහත්තය විනාසවෙලයනෝ ලස්සන නෝනලයින්න පිළිවෙරට ජීවිතය කොටනගත් යාල තෝන්නන සමල්ලාට ඇසුට තෝර ගන්න කොහිෙ කොයින් හරි සමහට සමාජ මාධ්‍යවලින් වන්න පුළුවන් එක්ක බලන චැනල්ල හකින් වන්න පුළුවන් ඇසුර තෝරගන්නේ පවිටි විනාස වෙලා යනු. පවිටු මිතතුරු ඇස්රේ කියලා කියන්න පින්ගතුනේ හිතේ තියෙන චටි හරිමේරිල්ලත්තියෙනවාද ඒව පවාා විනාස කළදානක. එනිසා පවිටන්ගේ හුළගක්වත් එපාගලයි පතන් මෝනින්. ආසාපුරුසයගෙන හුළගවත් එපා අසත් පුරසිෝ දෑහැට දකිින්ඩ ලැබෙන්ඩ ඔතපා අසත් පුරුෂයන්ගේ අල්ලාප සල්ලාප දෙඩවිනි ඕවා අහණඩ ලැබෙන්ඩුවොත එපා අසත් පුරෂනං ඕනිමනේ අකත මේ ජීවිතය පින්ගතුනි අපිට කය කියනෙ එක රැකලා රැකලා රැකලාත් රකින්ඩ බැරි තැනැකිෙනවානේ මේ කයිවල් ආරක්‍ෂා කරගෙන මේ කයිවල්ලට බේත හේත කරගෙන උපරේෂණ ආදිය කරගෙන විටමින් පෙති බිබි අපි කොච්චර මේ කයිවල් රකිනවාද පිංවතුල්ලාාත් මමත් කයට ආසයි කය රකිනවා කය රැකගන්න එක එක දේවල් කරනඕනි අවසාන්‍ය පින්වතුනි අපි කාටවත් බැඩ දවසක් එනවානි රැකලා රැකලා රැකලාත් කයරක ගන්න බැරි දසක්ඉනවාද නෙද එනවාමයි හැබැ හිත හිමිකන් නෙමේ මේ හිත රැක්කොත් මේ හිත රැකලා 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 අප විසින් රකිනා ලදද හිතන් අපිව රකින දවසක් කෙනවා. සාමාන්‍යෙන් කය කොහොමටවත් එෙම වෙන්නේ. කය අපි කොච්චර ය අපිව රකින්නේ අන්තිමේ ඒ කය අපිවම දුරුවල කළදානොන. කරගණ්ඩ දෙයන්නේ අන්තිමේ කයේ උපදින්න ඔහල ගණ්ඩ බැරි වේදනා අපටම වදයක් වෙනවා. හිත ගැන් එෙම වෙම? එනිසා කය ආරක්ෂා කර ගැනීමක් ගැන හිතන මනුස්‍යයා ඊට වඩා ලක්ෂවාරයක් හිත යුතුයි හිතය ආරක්ෂාව ගැන්. කය දියුණු කර ගැනීමක් ගැන හිතන මනුස්සයා ඊට ලක්සවාරයක් හිතය යුතුයි හිත දියුණු කර ගැනීම ගැන කායික සුව ගැන හිතන මනුසයා බුද්ධිම තික්නං ඒවගේ ලක්ෂවාරයක් හිතන්ටඕන්න හිතේ තියෙනු සුවය ගැන. එනිසා මේ හිත කියන එක පින්ගතු නේ අපිට හරියට ආරක්ෂ කරගැන්නඩ බැරූ ගියොත් එක් පමණකින් අපි අපේ ජීවිතය වනස ගත්ත. හිතේ ආරක්ෂාවට බාධා කරන ප්‍රධානම දෙයක් තමයි පාපමිත්‍රයන්ගේ ඇසුර අර භික්ෂුව පාපමිත්‍ර ඇසරුට වැටි්චිනිසා. සිවුරු වැරලා ඔරමුලකටත් බැඳලා අවසානී පැවිද්ධ හිටපු කෙනා මහා දරුණු හොරෙක් බවට පත් වෙලා මනිීමරුෙක් බවටු පත්තුුණ. රජුවන් අහුනාට පස්සේ අපරාධකාරයෙක් විදිහට හංවඩ ගෙහිලා මරණ දණඩනයට නියම වෙලා දෙැත් පිටිපස්සට බැඳල වදමල් දාලා දාලා කටුකසිෙන් තලතලා වදක භූමියට අරගෙනයනවා උලතියල මරන්න. එදා මහාකස්සපු මහරහතන් වහන්සේ මේ වදයට ගෙනියන්න හොරු පන්සීය අරගෙනෙන පාරි පිඩපාති වඩිනවා. මහාකස්සම මහරහතන් වහන්සේ පි්ඩපාති වඩිනවා දකිනවා කටුකසින් ගුටිකකායන චරිත දෙක ගමන් ඇස්වල්ට කඳුළු පිරුණා අනේ ආචාරීනී කියල කියව් මහාකත්සම මහරහතන් වහසසි බැලිල් හැරිලා අනි බල්ලුකට අඳුනු ගත්ත තමන්ගේ නඟ මහනිුල හිටු ක ෙනන නේදුමේ අ රාජපුරුෂයන්ට කතා කළලා රාජපුරුසේණ මට පොඩඩක් මොහුත්ික කතා කර නවස්ථාව දෙන්න පුළුවන් හාකස්සම හරතන් හස ැතියෙන ගෞරුවේට කහොද රාජපරුසියෝ පා කියන්නේ කොහොමද බැක කියන්නේ. කිව ස්වාමිණි මොහොතකට දෙන්න. සත්පුරුසියගේ සැනසුම බලන්ඩ පින්වතුන්නේ සත්පුරුෂයා නිසා තියෙන සැමසුම. සත්පුරුසියාට තියෙන ගෞරවේ නිසා කල්ලයාන මිත්‍ර අයට තින ගෞරවෙෙන නිසා. අර ගුටිකකායන හොරාට් මොහොතකට හරි ගුටි නැවතුන. කටුකස පාර නැවතුනා. ගණනන් සිරුරක් ඇතිව මහා කකසුක් මහරතන්හසේ ළඟ දනගහගත්ත මහාකස්සව මහරතන් වහන්සේ කියනවා පති දැංඉතිං යි වැරදි චොක්කු මතාරන්න ඒවා හිතහිත තැවින්ටපා පුති මහන වෙලා ඉන්න කාලේ ඔයා භාවනා කළා නීත ආනි භාවනාවක් හිතට ගැන්ඩ ඒ භාවනාවක් හිත ටරගෙන පති හිතී සැසිල්ලිින්ට හි ෙසට පත්කර ගැඩි පාලවා. මහාකස්සප මහරහතන් වහසගේ කරුණාවන් තබවාද. මේ හොර දෙටුවාගේ හිත වසඟවා ඔහු නැගිට්ට මහාකස මහරතන් වහන්සේ නික්මුණට පස්සේ ඔහු දැන් යනවා. කටුකසින් ගහනවා ඔහුට දෙැනෙන්නේ. ඔහුගේ ගැව් දෙෙන්නේ මහාකසම මහරතන්හසි වචනික විතර පපුදුමයි සත්පුරු සෙසුරන මේ කතාපූතර හරිී ආසයි මම මොකද බලන්න විහතුනේ මොහොතකට නමුත් ඒ ජීවිතය කොච්චට සැසුමන්දන කටුකසින් ගහන එක නැවතුුණ ඒ කටුකසු පහර ඇඟ කීතු යඩ වදිනෝ දැනෙන්නේ අනි මේසු ඕකා මරපියාව ඕකා මරපියෝ කියලා කෑගනු ඔහුටේවා ඇහෙන්නේ හ වඩුම ලොවක්ක තනි වුණා උල හිඳදුවන බොහොමේට අරගෙන ගිහිල්ලලා උල මත හිදුවනවා ඔහුට ගානක්නේ බයඋන්නේ තිගැස් වන්නේ ඔහු එහෙමමඉන්නවා. රාජපුරුෂයන්ට මේක හිතාගණඩ බෑ. රාජපුරුෂය කෙතනින් නික්මිලා රජුවන්ගළට ගිහින්තයෙනවා රයුතුනි හරි පුතුමි එකක අර හොර දෙටුවෙක් මහාකස්වුම මහරහතන් වහසේ එක්ක මඟද කතා කළ මේකා ඒ කදාවෙන් පසේ වෙනසුනා දැන් උලේ ඉඳල ඉන්නවා උලේ ඉන්ඳවාට මේ එකක් ඉදිරි ගාන්නය වත්නේ හරි බුදුමයි. එතකොට රජුරෝ ඉක්මට එතින්ට සැපත් වන. බැලුවාර පුරුෂය අදිහා ඔගේ යම් ශාන්තය බවක් මුනිවරයකුගේ පෙනුම රජරුවන්ට පේනවා. රජුර එක පාර රජප්‍රණ සැණිකවවා උළෙන් ගලෝපල්ල උළෙන් ගලොපල බෙහෙත් කරපල්ලා කිවවා. රා පිරසේ ඔහ ඩලින් ගලවල ඔගේ අර සරීරට යම් තුවාලයක් කුණානං උ ඇනිලා සුවපත් කලා ඒ සුවපත් කරට පස රජරුව සූපත් වෙච්චි ෙනාව එකතු කරගෙන නො හකසප මහතරන් සගට කිව ස්වාමීණී ඔබහන්සේන තරුණයත්තික කතා කරලාති නෝ. ඔබහන්සේ කතාාවෙන් පස්සේ මුොහු ගොඩාක් වෙනස් වුන ස්වාමිනිි අපරාධි කළලා හිතනොට මුහුව වගේ කෙනෙක් ගාතනය කරන්නේ. ස්වාමිණි ඔබහන්සේට මොහුව පවරනවා. අර හොර දිටුවට ආයමත් මහාකසම් මහරතන් නොසිලඟ මහනු ඉන්ඩලබුණ නොබෝ කලකින්ම රහතන් වහන්සේ නොමබවට පත්වන ආශ්චර්ය කංගතන. සත්පුරු සැසුර කල්ලයානු මිත්‍රයාගේ ඇසුර ඕක තමයි නොමේරු සිත්ත මෝරන්ට උපකාර කරන පළමේනිි කරුණ ඇඟ කොච්චර මෝරල තිබනත් සත්පුරුසයා කල්්‍යයානු මිත්‍රය මුණගහෙනකං හිතනං මෝරන්නේ නැත. එනිසා සත්පුරුස ආශ්‍රේමයි කල්ලයානුමිත්‍ර ආශ්‍රේමයි වටින්නේ හිතමේරීම පිණිස කල්්‍යයානු මිත්‍රියෝ ඇසරු කරන්ට. බුදුරජාන් වහන්සේ වදාලා පුුණිචපරම් මේගිය සීලවා හෝති පාතිමොක්ක සංවර සංබුතෝ විහරති ආචාර ගෝචර සම්පන් වු අනුමත්තේසු වජේසු බහයදස්සා වී සමාදාය සික්හති සික්කාාපදේසු. පිංවත් මේ ගිය තවකරුණක්තිෙනවා. එයා සිල්ුවත්වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් හුදට සංවර වෙනවා. ඉතාම යහපත් ඇවතුම් පැවතුන් වලින් යුක්ත වෙනවා. චූටි වරදක පව බය දකිනවා. සිික්ෂ පදවල සමාධං වෙලා ට සිල්ලා ආරක්ෂා කරනවා ඕක තමයි හිත මෝරන්ඩ උදවවෙන දෙවනි කරුණ. සීලවන්තවීම. මේ ජීවිත ගමනේ පින්ගතුනේ නාකි වෙනකං කයමේරුවත් වැඩක්නෑ සිල්වත් නැතුවනම් මේේරුවේ එයාගේ හිතනම් මෝරන්නේ. මේලෝකෙ හරයට මිනිස්සු නාකිවෙන්නේ වයසට යන්නේ නොමීරු හිතැතිව. චූටිකාලේ නොමේරු හිත්තඇැති චූටි දරු පොඩිදේටත් අඩනවා පොඩිදේටත් ඇැවෙනවා කෙදිලි ගානවා යා නිිකං එයාලග තියනවා නේද ලද බොලද චූටි කාලය බලන්න හිතමෝරපු නැති අයි වයසට යනකොට ආයම ඒ පොඩියකා වගනෙන් නැද අයම පොඩිකාන නොමරසිත් කයිමෝරලා හිත මෝරලන්නේේ හිත මෝරණන්න පින්ගුතුනේ සිල්වත්තු වනු තේකයි බදුරජන් වහස වදාලේ සීලං යාාව ජරා සාධූ නාකිවෙලා බැරිගැහෙනකං සිල්වත්වීමමයි හොඳ. එනිසා සීලේ පුරුතු කරන්න හොඳට පන්සිල් ආරක්ෂා කරන්න. උපෝස තෂ්ඨාංග සීලය හතරපෝයට හෝ ප්‍රධාන පෝයයට හෝ අනි වාරීම් මාසිකට උපෝසත සිල්ගණ්ඩම අමත කරන්න එපා. ලපුලුවවිදයටට සීලේ පුරතු කරන්න පිතුන ඕක තමයි දෙවනිකාරණේ. පොනච පරම් මේගිය බික්කූ යායංකතා අ්බිසල් ඒකිකා චේතූ විවරණස් සප්පයා. මේගිය තුගනි කාරණය තමයි ඔහුට අහන් ලැබෙන්වුනු මෙට් මේ දිහෙ කතා. එක වේ කෙලෙස් තුනී වෙලා යන සමත විදර්ශනාවට උපකාර කරන ඒ කාන්ත නිබ්විදාය අවබෝධයෙන් කලකිරීම පිණිස උපකාරවෙන්න විරාගාය විරාගය ඇති වෙන නිරෝධහාය, සසරේ එල්ම නිරුද්ධ වෙන උපසමාය සංසිදීීම ඇතිවෙන අභි්ඥාය, ජීවිතය අවබෝධ වෙන, සම්බෝධහාය ජීවිතය මුළු මනින්ම වැටහම් ලැබෙන, නිබ්බානාය සංගත්තති නිවන පිණිස පවතින කතා අහඩ ලැබෙන්ෙන ඕන මොනුවාදේ කතා. නිවන පිණිස උපකාරවන ජීවිතය යහපත දියුණුවෙන කතා දහයක්තේම. ඒවට කියනවා දස කතා කියන. ඒ දසකතා විංගතුන කෙෙ මේ වනසිරා යන කෙලෙස් තුනී වෙලා යන. ඒනඟට සමත විදර්ශනා භහාවනාවට උපකාර වන්න. අමා නිවන පිණිස උපකාරවෙන කතා දහයයි. මානිවනින් ජීවිතයේ ඇත්වෙන කතා තියෙනවා ඒවාට කියනවා දෙතිස් කතා මොනවදේවට කියන්නේ දෙතිස් කතා එතකොට බලන්න එකත් හැටි නිවනිින් ඇත් කරන්න කතා ගොඩයි නිවන පිණස හේතුවෙන කතා දහයයි මොනවාදේ කතා අපපිච්ච කතා අල්පේච්ච ජීවිතය ගැන කතා එහෙන් ඕන සන්තුට්ටි කතා ලදදයින් සතුට වීම ගැන කතා ඇහෙන් ඕනිේ පවිවේක කතා හුදකලාවේ බණභාවනා කරගෙන ධර්මයක්මිනිහි කරගෙන ඉඳීම ගැන අහන්ඩ ලැබෙන්ට ඕන අසන්සග්ග කතා. පිරිසත් එක්ක ඇලී ගැලී වෙලී විනෝධවෙවී මිනතු අරථවදදයක් පිරිසින් මෙං වෙලා කරන්න පුළුවන් හැකියාව ගෙන එම කතා ඇහින්ට ඕන. විරයාා රම්භ කතා අකුසල් දුරු කරන්ටත් කුසල් වඩන්ඩත් වීරී ඇරඳීම ගැන කතා ඇහිෙන්ටඕන. සීල කතා සීලේ ගෙන අහ්ඩ ලැබෙන්ට ඕන සමාදීතා සමාදය ගැන හහිඩ ැබෙන්ට ඕන පඥ්ඥා කතා ප්‍රඥ්ඥාව ගෙන අහණඩ ලැබෙන්ට ඕන විමුක්ති කතා නිදහස්සවීම ගැන සසරින් ගැලවීම ගැෙන හැන්ඩ ලබෙන්ට ඕන විමුති ඥාණ දස්සන කතා සසරින් නිදහස් වුනා කියන ඥානයේ ගැන කතා අහන්න ලැබෙන ඕන ඒක විමකක්ද විමුති ඥාන දසන කතා කියන නොද රහතන් වහන්සේලගේ කතා අනාගාමී උතුමන්ගේ කතා සකදාගාමී උතුමන්ගේ කතා ඒ නඟට සෝතාපන්න උතුමන්ගේ කතා නිදහස් වුන උතුමගේ නිදහස ගැන අහන්ඩ ලැබෙන් ෝන ඔය තමයි දස කතා ඔය දස කතා නිකාමලාබී අකිච්ච ලාබී අකසිරලාබී නිතර ඒත රහ ලැබෙන් ෝන කියනවා තමන්ට කැමතිරිදි අහ්ට ලැබෙන්ඩ ඕන කියෙනවා පහසුවන් අහන්ඩ ලැබෙන් ඕන කියෙනවා ආං ඒක මෝරන් කරුණක් මේ කි වි මකක්ද පිංඟුතුනේ නිතර් දහම ශ්‍රවණය කරන්න කියලෙකයි මේ මේ ධර්ම දේශන ඇතුළේ ඔයාලට ඇහෙනීම දසකතා. බලන්න ශ්‍රද්ධා රූපාහිනි නිතර නරබනවන ශ්‍රද්ධ රූපාහිනින් සාමිනසල කියලා දෙන්නේ මුණෝද දසකතාමයි ඔය කතා දහයකට අයිතීමයි ඒ කියල දින බනපද. එනිසා අර සසට ඇදගෙන යන දෙතිස් කතා අඩු කරගන්ට දසකතා බහුල කරගන්ට එතකොට නොමේරූ සිත මෝරනු ඇති ඒ නකට බුදුරජන් වහස වදාලා පුුණච පරම් මේ ගිය ආරද්ධ විරියෝ විහරැති අකුසලානම් දම්මානම් පහනාය කුසලානම් දම්මානං උපසම්පදාය තාමවා දල්හ පරක්කමා අනෙක් කිිත්ත දුරෝ කුසලේසු දම්මේසු. කුසල් වැඩීම පිණිසත් අකුසල් දුරුකිරීම පිණිසත් පටන්ගත්ත වීරිය ඇතු ඉන්නවා. වීරියෙන් යුක්තව අකුසල් දුරු කරලා කුසල්. වඩන්ඩු මහන්සි ගන්නු. ආං ඒක තමයි හිතමෝරන්්ඩ උපකාරවෙන හතරවෙනි කාරණය වීරිය. තමක් ෙකුසල් තියනුවට සතුටෙන් හොදන ඒ අකුසල් දුර කරගන්නු මහස වන්නඩුවන එතකට හිතමෝරනෝ පස්සනිි කරුණ තමයි. පං්ඥවා හෝති උදයත්ත ගාමිනියාය ප්ඥා සමන්න අගතු අරියාය නිබ්බේතිකාය සම්මා දුක්කක් අයගාමී. ආර්ය වූ දුක්ෂේවීයන, ජීවිතය හට ගැනීමත් නැතිවීමත් දකින්න එක අනිත්‍යය දකින්න ප්‍රඥ්ඥාවක් යට තියෙන්ට ඕනඒ ප්‍රඥාව කියන කරී ඇදගත් මොකද ප්‍රඥාවෙන් තමයි අපේ හිත්තල තියෙන බොලොඳ භාාවයන් කඩලයන්නේ තමන් වයසට යනවා කියන දැක්ම ප්‍රඥාව තමන් ලෙඩවෙන කෙනෙක් කිය දැක්ම ප්‍රඥාව තමන්ට මේ ප්‍රියදේවල් අතහරින්ට වෙනවා කියන නුවන එක ප්‍ර්ඥාව ්‍රිය අයකින් විින් වෙලා යන්ඩ වෙනවා කියන්න නුවන ඒ ප්‍රඥාව තමන් යම් දවසක මේ ලෝකින් යන්ට ඉන්නේ මැරෙන කෙනෙක් තමන් කියන නුවන එක ප්‍රඥාව. මං මේ ලෝකින් යන දවසට මං මේය කෝමදේවල් අත්හරල යනවා හැබැයි මං මගේ කරමි අරගෙනයනවා එක ප්‍රඥාව. එනිසා අරගෙන යන ඒ කරමය මංහරි ලස්සට හදාගරනතියන්න ඕේ මං කායිකවත් වාචසිකවත් මානසිකවත් පිම්ම කරන්ට ඕන කුසල්ම වඩන්ට ඕන ජාපතේමය හෙසිරෙන්ට ඕන ධර්මයමය හැසිරෙන්ට ඕන ඒ ප්‍රඥ ප්‍රඥ්ඥාව තියන මනුසය බොනදනෑ. ඒ මනුස හරි පරණත මනුස්සේ. තාගත බුදුරජන් වහසගේ ශ්‍රාවකය කියරලා කියන්න බො කටියක්න පරිනතයි. ඒ පරිණතවාාවේ ලැබුණේ ප්‍රඥ්ඥාවේ. අද බාල ප්‍රථ්‍රජන ලෝකේ ඉක්මවා ශ්‍රාවකයක යන්නේ පිගුතුන ප්‍රඥාවෙන්මයි අතිරෝජති පඤ්ඥාය සම්මා සම්බුද්ධසාාවකු සම්මා සම්බුදු රජුන්ගේ ශ්‍රාවකයු මේ අන්ද බාල ප්‍රථජන ලෝකයේ ඉක්මවා යන්නේ ප්‍රඥානෙන. හරියට මඩේහැදනු නෙළුම මඩෙෙන් උඩට පැමිණ සුවඳවත් වූ මනෝරම්මිය මලක්බවට පත්තින්නේ යම්සේද ප්‍රඥාවෙන් පිබිඳන ශ්‍රාවකයා ජීවිතයේ සැනසීමට පත්කරගන්නේ. ඔන්න කරුණු පහ ඇඟක්මරූ පලියටටන් සිතමෝරන්නේ නැත එහෙත් කල්ලයාන මිත්‍රඇසුර සීලය දස කතාව වීරිය ප්‍රඥාව නිසා හිතමෝරන්නේ මය වෙතමයි හිතමෝරණ කාරණ පහ ය කරුණු පහ දේශනා කරලා බුදුරජාන් වහන්සේ වදාල බොහම ලස්සන කරුණ. මේගිය ඕනොයි කරුණු පහගෙන තවදුළටත් මෙහම දැනගැන්ටවඕන. යංකිසිවෙ කල්්‍යයානු මිත්‍රය ඔක්ක නං ඉන්නේ කල්්‍යයාන මිත්‍ර ඇසුරයාට තියෙනවා නං එයා සිල්ලතෙක්ෙන්ට කැමතිවෙන්න ඕන කල්්‍යයානු මිත්‍ර ඇසුර තියන කෙනා දස කතා අහන්ට කැමතිවෙන්ට ඕන කල්්‍යයානු මිත්‍ර ඇසුර තියෙන කෙනා. ඒ කල්්‍යයානු මිත්‍ර ඇසුර නිසාම වීරියවන්තයක් වෙන්ට කැමතිවෙන්ට ඕන කුසිතෙක් විදිර ඉඩ දෙ නෑ කල්්‍යයාන මිත්‍රය. කල්‍යයානු මිත්‍ර වීරිය ගැන අවාද කරනු අනු ශසනාය කරනවා එකට වීරියවන්තයක්න කල්‍යයානුමිත්‍රය ඇසුර ඉන්න කෙන ප්‍රඥාවන්තයක් වෙන්ට කැමතිවෙන්ට ඕන ඒනම් මේේ හදාගත යුතුමදේ මොකක්ද කල්ලෑන මිතර ඇසුර කල්්‍යෑනු විත ඇසුර හදාගතන ගනි තොක්කොම ටික ලැබෙනවා. තැන් අද ධර්මදාානය කරන පින්වතුල් ඇතුළූ මේ බනාහන පින්වතුරලට ගොඩාක් හිතහිත සතු ප්‍රෙන්න පුළුවන්. හිත හිතා මෙනෙහිකර කර තමන්ගේ ජීවිතයට යහපත සැලසිච් හැවී තේරුම් ගන්ට. අපිටත් පින්වතුන යෝක නෙමේද උනේ. අපට කල්්‍යාන මිත්‍රෙක් මුණගහුණු නිසා. සිල් රැකිල්ලක් ගැන වගේ වගක් නැතුව හිටපු අපි සිල්රකිින් උනාන්දුනාද නැන්ද අමාරුවෙන් සමහල්ලාවට සිල් රැකගණඩ අමානුයි නමුත් සීලේමයි වටින්නේ කියලා අපි කෙඩි කෙඩී සිිල් ආරක්ෂා කරන්න මහන්සි ගත්ත නැදද කානිසාද කල්්‍යයානු මිත්‍රයා නිසා බණපද අහන්ඩ යොමේලා ඇතැන් පිංවතුළ ඉන්නවා දවසේ දේශනා හතර පහ අහනුව එහම බනාහන්ට දසකතාාව ශ්‍රවණීට යොමුණි කා නිසාද. කල්ලයානු මිත්‍රය නිසා දේශුපාලන්යගේ කතා හා හිටපු නළු නිලියන්ගේ කතා හිටපු ඒක ටනිෙයාටිවලට ැබැහිවෙවී හිටපු ඒක චිත්‍රපටි බලලා හිටපු අය බනාහන්ට එොමුණී කා නිසාද කල්ලයානු මිත්‍රය නිසා. අකුසල් දුරු කරලා කුසල් වඩන්ට මහන්සි ගන්න සමහල්ලාවටකුසල් හිතරවට පස්ස අයෝ ඇයි අපිටම මෙහිෙම වෙන්නේ කිය කිය දුකට පත්ව වී හරි අකුසලේ දුර කළ යුතුයි කියලා හිතනයි බව්ට පත්වනේ කානිසාද කල්යානු මිත ආශ්‍රය නිසා. කල්ෑන මිත්‍රශ්‍රී නොලැබෙන්ඩු පිංගතුනේ අපි අකුසල් වනින් සතුරුවේ හිටපුකගට්ටිනමේද. එහෙව් අපට වීරයමන්තියව බවදට පත්තෙන්ට පුුවන්ගම ලැබුණේ ද. අපත් යම් වීරයක් තිය න අකුසලය දුරු කල්ල කුසල් වඩන කෙන වීරයියන්තෙක් මේ ෝකයේ බඳු වීරියෙන් නැති පිරිසුමයි වැඩ එබඳ පිරිසක් අතරි අපිට යම්ීරියක් ඇතිකරගැඩ ලැබුණ කල්ලයායනමිත්‍රියෝ නිසා ජීවිතය කියලා කියන්නේ නාකිවෙලා ලෙඩ වෙලා මැරිලයනය එකක් එබඳු ජීවිතයට තම පෞද්ගිලකෝ පිසරන කදාගැන් රෝන කියල ඒ ප්‍රඥාව අපිට ලැබුණ කානිසාද කල්ල යානුමිත්‍රියසා. එනිසා කල්ල්‍යයානුමිත්‍ර ඇසුරමයි මේක හදා ගැන්ඩ තියෙන්නේ මේගේ සාමින්හසට පභාගිතනාහසි මේ දහම දේශනා කරලා මේගේ සාමිහස්සක හිත තවදුරටත් කෙලෙසුන්ගෙන් නිදහස්සුවීම පිණිස ධර්ම කාරණාටිකක් වදාලා. මේ ගිය ඔය කරුණු පහ පුරුදු කරලා. මේරු සිතක් සහිත ඔබ පංචසු දම්මේසු පතිට්ඨාය චත්තාාරෝ දම්මා උත්තරි භහාවේ තබ්බා ඔය කාරණා පහේ පිහිටා ධර්ම හතරක් දවදුරටත් දවුණු කරගන්නට. කාරණා පහකිවීමමනා ද කල්ලයායනමි ත්‍රැසුර සීලය, දසකතාව, වීරිය සහ ප්‍රඥාවමත පිහිටල ධර්ම හතරක් පුරුදු කරන්ට කිව. අසුභා භාවේ තබ්බා රාගස්ව පහනාය, රාගේ දුරුකිරීම පිණිස මේගිය අසුභ භාවනාව පුරුදු කරන්ට, මෙත්තා භාාවේ තබ්බා භ්‍යාපාදස්ව පහනාය. දේසේ දුරුකිරීම පිණිස මෛත්‍රිය පුරුදු කරන්ට ආනාපානා සති භාාවේ තබ්බා විතක්කූ පච්චේදාය. ආනාපාන සති භාවනාව පුරුදු කරන්නට විතර්ක මේ නිතර හිතට එක එක විතර්ක නැගෙන එක දුරු කරගන්ට. අනිච්ච සං්ඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ගහතාය මමය මගේය කියලා මේ මම විමී කියන මා්‍ය අස්මිමානය කියලා කියන්නේ. මමයි කෙන මටයි තේරෙන්ි මේ ඔක්කොම මගේ ආගේ අස්මිමානය දුර වෙලායන්ට අනිත්‍ය ස්ඥාව අනි්‍යය වෙලා නෝ වෙනස් වෙලා එනවා කියන එක පුරුදු කරන්න කිව්ව බුදුරජන් වහස වදාලා අනිච්ච සංඥිනෝ මේ ගිය අනත්ත සං්ඥා සන්ටහති අනිත්‍ය සඥාව තියෙන කෙනාට අනාත්ම සංඥාව පිහිටනවා. අනත්ත සං්ඥී අස්මිමාන සමුගාතන් පාපුනාති ඒ අනාත්ම සංඥාවල හින්දා තමයි අස්මිමානය සහමුලින්ම නැතිවෙලා යන්නේ. ඒ සහමුලින් මස්මිමානයේ නැති ච්චි කෙනා මේ ගිය දිට්ටේවදම් මේ නිබ්බාන මේ ජීවිතයම නිවනට පත්වෙනවාගල බුදුරජන් වහන්සේ අවවාද අනුශසනා කළ. ඔන්න මේගේ වාමිහස අවවාද අනුශසනටික ගත්තා. අරගෙන මේගේ සාමින් වහන්සේ ආයේ ආර අඹවනීටදගේ නෑ. මොකද අඹවනේ නෙමෙයි හිතමෝරණ තැන. හිත මෝරන්නේ කොතනද කල්ලයානු මිත්‍රයලඟ. මේ ගීස්වාමිහස භාගතන හසේ ලගම හිටිය. භාගත හසසිට උපස්ථාන කරන ගමන් හිත දියුණු කරන්නට මහන්සි වුණා. ඒ මේ ගී ස්වාමින්හසේ නොබූ කලකින්ම සෞ කෙලෙස් නසා මේ ගිහිය නොමින්. උතුම් මහා රහතන් වහන්සේ නමක් බවට පත්වනා. හිත සම්පූර්ේරු අයිතින් ඒ මේ ගේ සාමනිනහස මුලු කරගෙන බුදුරජාන් වහන්ේ බොහොම ලස්සන ගාථ වදාලා. පන්ද නංචපලං චිත්තන් දුරකං දුනිවාරයන් උජුම්කරුතිමේධවී. උසුකාරෝවතේජනන් මේ හිත අරමුණක් කරමුණක් පාසා සැලෙන දෙයක්. හරිම රැවටිලි කාර චපල දෙයක් හිත රැකගණඩ ගොඩක් අමාරරයි. හිත වරදිින් වලක් කණ්ඩත් ගොඩක් කමාරුයි. නමුත් බුද්ධිහමත් කෙනෙක් ධර්මය පිහිටලා එ බඳු හිත පවා රිජු කරවා. එබඳ හිත රජුකරන්න ඉ පින්ංවතු මොන දරණී පිටලලා. කල්ලයානමිත්‍ර ඇසුර සීලය දසකතා ශ්‍රවනය වීරිය සහ ප්‍රඥාවගෙන ධර්මය පීටලා ඇදකුද හැරලා ඒ දණ්ඩක් රජු කරන හි වඩුවෙක් වගේ. එයා තමයි මේ හිත සම්පූර්ණෙන් ග්‍රජු කරගන්නේ. වාරිජෝාවතලේ කිිතු ඕකමෝකතබතුූ පරිපන්දති දං චිත්තන් මාරදියන් පහතවේ. වතුරෙන් ගොඩට ගත්තු මාළුවක් වතුරමොහොය හොයා එහට මෙහිට පැන පැන දඟෙන නො වගේ. මෙහිත අරමුණ කරමුණ ගානේ දඟල දඟනතින්. එබඳු සැලකින් සැලෙන සිතකින් යුක්ත නිසා මේ සකස්වෙචි මාර වගුලෙන්න්නන් නිදහස්ෙන්ඩම යෝනි සලටසි තක් මාර ගුලත් සංසාරයෙන් සංසාරයේ මේ උගලේ තමයි වැටන්නේෙ දැන් මේගේ වාමීන් වහන්සේ යලි බදුරජාන් වහන්ේ ඔයාගෙනගෙනත්තන් අර උගලේ වැටනා අදරෙන්ද. පලන්න සංසාරයේ තමන් කාම ගොහුරුවේ බැගෙන හිටපු රජමාලිගාව තමන්ගේ හිත එත්තෙන්ට මාකරශණය වුණානේ. කාමේ හොය හො ආපු සසර ගමනේ ඒ හිත කාමේ මෙ හෙව්වා අර අඹවන ඟට එකක් ඒකන අම්බවානේ නඟදී හිත මල්ල දුන්න මනුවද බලන්නට හිතේ තියෙන චපලගම හිත එකතු කරග නන්ගේ ඒතෙන්න්ට එතෙන්ට ග කියාට පසේ හළන් වැදදි ඇති භාාව කරයි කියල. එතනි ගාට පසමු ගදුන්නේ. සම්පූර්ණ්‍යම රාග හුලන්න වැතුනිි දවේසේ හුළන්ඩ වැතුුණි මෝහිී හුලන්නු වැදුුණි. එතකොට තේරෙනෝ නේද මේ හිතේ හැටි. ඔය හිතේ නාටගම බේරනවාන බේරෙන්ට තියෙන්න්න පින්ුතුන. සත්පරුස ආශරීම විතරයි ඒකයි මේ මාර උගුල දුරු කරන්න තියන්නේ. සත්පුරුස ආශ්‍රී. කුද්ධවිතකා සුකුමාවිතකා අනුගතා මනසු උප්පිලාවා. ඒතිේ අවිදවා මනසු විතකේ හුරාහුරංදාවති බන්ත චිත්තු. ඔය පොඩි පොඩි කල්පනවල උන්. සියුම් කල්පනාවලු නන් හිතට අනුව හැදිලා හිතේ මතුවෙවී තියෙනෝ. අවිද්‍යා සහගත කෙනා හිතේ ඇති වෙන මේ මනෝ විතර්ක තුළින් බිරාන්තසිත් ඇතිකර ගන්නවා අන්තිමේදි වෙන්නේ මෙලොවී පරලොට දුවදුව ඇවිදින එක ඕෝක තමයි බිගතුනේ සසර වුණේ පොඩිපොඩි කල්පනා හින්දාත් සසරේ ව සියුම් කල්පනා හින්දාත් සසරේ ආාව හිතන හිතනය කර අනුව නටනට හිතේ දාසයෝ විදිහට තමයි සසරේ ආවේ. ඒතේච්චවිදවා මනසු විතක්කේ ආථපියෝ සංවරති සතිමා අනුගතයේ මනසෝ උපපිලාවේ අසේසමේතේ පජහාසිබුද්ධ නමුත්. විද්‍යාව පහල කරගත් කෙනා. මේ මනෝ විතර්කයන් ගැන කෙලිස් තවන වීරීෙන් යුතු දකිනු. සිහියෙන් යුතුව තම මනස සංවර කර ගන්න. ආරය සත්‍ය අවබෝධ කළ කිෙන හිතේ හටගත්තුූ හිතේ එල්පෙන හැම දෙයක්ම ඉතිරි නැතිව නැති කරලදානවා. එනිසා බණුපදේශරවනය කරපු අපි හැම දෙනාට අපේ හිතලට හොඳට පින්වතුල්ලට අදහසක් ඇතිවන්න ැති. ඇගමේරුවාටනං හිතක් මෝරන්නේ නැත. හිතමෝරන්ටනං සත්පුරුස ආශරය කල්ලයාන මිත්‍ර ආශරයමයිඕන, හිතමෝරන්ටනං සීලවන්තවෙන්ටමයි ඕන, හිතමෝරන්ටනං දසකතා අහන්ටමයි ඕෝන හිතමෝරන්ටනං අකුසල් දුරු කරලා කුසල් වඩන වීරිය වන්තයවිින්ටමයි ඕන හි. මෝරලා යන්ටනං ප්‍රඥාවද වුණු කරගන්ටමයි ඕන කියලා ඉති ඒකතමයි මේ බණපදේ අරතය. අද මේ බණපද ශරවණය කරපු මේ සැහැවතුලා හැමදිනනාට අප හැමදිනාට කල්්‍යයානු මිත්‍ර ඇසුර ආරක්ෂාවෙන්ට ලැබේවා. කල්්‍යයානුමිත්‍ර ඇසුරට අපේ ජීවිතයේ තව 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 සමීප වේවා සසරින් නිදහස් වෙන තිෙක්ම කල්්‍යයානුමිත්‍ර ඇසුරනන් අපට අහිමින් නොවේවා. කල්්‍යයානුමිත්‍ර ඇසුරේ අපට සුවසේම සීලවන්ත ජීවිත උපදෝගන්ට ලැබේවා කල්්‍යයානොමිත්‍රයන්ගේ සොඳුරු දස කතා අපටත් නිතරහන්ට ලැබේවා. කල්්‍යයානොමිත්‍ර ඇසුරේම වීරේවන්තය වූුවෙන්ට ලැබේවා කල්්‍යයාන මිත්‍ර ඇසුරේ ප්‍රඥාවන්තයූ බවට පත්වී සම්බුද්ධ ශාසනය පිහිට ලබාගන්ට අපට වා සනාව නැබේවා. සාදු, සාදු සාධ රැස්කරගටේ තුුණනු සියලු පින් අනුමෝදන් කරම දෙවිවරුන්ට්‍ර සක්් දෙවිදුන් සතරවරන් දෙවිවරු සින්පති දෙවරු ප්‍රධහන් සදව්ලෝක වාසී දෙවියෝ පිින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨ කාමිහිත කාමී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ලංකා භහමිය සොරැකින සියලු දෙවියෝ පින් අනුමෝ දන් වෙත්වා දෙවියෝ දෙව්ු සැපින් වැඩෙත්වා අපැහැම දෙනා ආරක්ෂා කරත්වා. සාදු 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 අසු නොවවැනි උපන්දිනය සමරණ පින්වත් නැනවති සමර සිංහ මෑණියන් හට ආශිරවාද සෙප ප්‍රාර්ථනා පිණිස යුතුම් ධර්මදානය සිද්ධුවනේ තින් මේ අත්ති උදාාර ධර්මදාන පිනේ ආශිරුවාද. ද්ධරත්නය ශිරවාද ධර්මරත්නය ආසිිරවාදේ සංගරත්නය ආශිරුවාදේ. පින් අනමෝදන් වෙලා සතටන සියලු දෙවිදේවතාව උන්හන්සටගේ ආරක්ෂාව පිහිට ආශිරුවාදේ රැකවරණය. දෙදා ශ්‍රවිසතුනේ හතර නිමාසේ විසි අටවනද. අසූ නවවෙනි උපන්දිනය සමරණ පින්වත් නැනවති සමරසිංහ මෑණියන් හට සැලසේවා. මෑනියන් නිදුක්වේවා නිරෝගවේවා සුවපත්තේවා දීර්ඝායස සම්පත්තිීම ලැබේවා මෑනියන්ට තවතවත්. කල්්‍යයානමිත්‍රර සත්පුරු සසුරේ හොඳට පින් කරන්නට ලැබේවා ගුණ ධර්ම දියුණු කරන්ට බේවා. ගෞතම සම්බුදධ ශාසනයේ පිහිට පිරිිසරණ රැකවරන සලසාගෙන උතුම් ධර්මවබෝධයෙන් සැනසින්ත්‍ර. පින්වන් නැනවති සම්රසිංහ மேණන්ට්‍ර වාසනාව ලැබේවාගලබි ආසිරවාද කරනවා සිත් ප්‍රාර්ථනා කරනවා රැස්කරගන්ටියයදනු සියලු පින් අපගේ කල්්‍යයාාන මිත්‍ර පරම පූජනය පින්වල්ලක ස්වාමින්න් වහන්සේට අන ෝදන් මෙත්ව මාහම වුණාවාසසිී රටලෝකුවාසසි මහා සංඟරුවනට අනගාරිකාමේනිවරුන්ට පැවිදි අපේක්ෂාවෙන් සිටට දරුවන්ට මේේ පින දර්මාව බෝධිහ පිණිසම හේතුවාසනාාවත්වා සාධ සාධ සාදු රැස් කල සියලෝම පුුණ්ණි ධරමයෝ මේ සැදැවතුල්ලගේ නමින් මිය පරලෝ යන්ට ෙදුණාව පිංවත් හේමරත්න මඩපාත පියාණන් හට පින්වත් අනිල් මඩපාත සහෝදරයාට පින්වත් කමල් මඩපාත සහෝදරයාටගේම පින්වත් චන්ද්‍රපාල පෙරර සොහොයුරාට. පින්ංවත් ශ්‍රියයාානී චන්ද්‍රලතා සොහොයුරියට සහ සෝමමති මඩපාත නන්දාාට මේ සියුලු පින් අනුමෝදන්වෙත්වා තමගේ නමින් මේ පරලො යන්ට ේදතුනා වූ යම්තාක් ඥාතීන් හිතමිත්‍රාදින් වෙද. ඒ සියලු ඥාතිීන් මේ පින අනුමෝදංම පරලෝ සැපයට පැමිණේවා. එක්මම් භවයකදීම දුක්කිිතව සසරින් අත්මි දෙෙත්වාන ප්‍රාර්ථනාවං. පින් පැමිණවීම සිද්ධ කරන්න රැස්සූ සියලු පපුුණිධර්රමයෝ අද. පින්වත් මනියන් හට ආශිරවාද සිෙත් ප්‍රාර්ථනා කරන අදහසින්. අත්‍යවුදාාර ධර්මදාන පින්ංකම සිද්ධ කරපු. නොම්බර තිස්පහ මාදින්නා ගොඩ පාර රාජකිරියකින ලිපිණි පදිංචි පින්වත් කමණී ප්‍රියලතා මඩපාත මහත්මයට, ඒ සහෝදර පිරිසට අපි විශේෂෙන් සෙත්පතනො පින්ංවතුල්ලගේ දර්ම දාන පිණ නිසා අද බොෝධදිනකොට බොහෝම සුන්දර බනපතයක්ෂර වණය කරන්න ලැබුණ මේ බනපදය අප පින්වතුල්ලා හිත මෝරණ වැඩි වෙල කොදෙසා උත්හ කරයි. හිතේමරීම කදාගන් ඕෝන් මෝරපු හිතා කොපද්ද ගන්ටෝන ඒ උදෙසා හිත මෝරණ කාරණාප පහ පුරුදු කරන්නට ඕන කියල උත්සාහ කරයි ඒ හැම නිමේසේකම පංතුට එනිසා පං තු සල දි නාට ්‍රදධ ස දර් ජ ින් දධ කාර න්ඩ පින්ග තු සේල නාට නිරන්තරින් න පදසරවන කරන බැහමද නාට කිසි කරදරයක් බාධාගන්නතු ජීවිත සූසේ ත කර ට ේවා. රැ රක් ්‍යාර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රුවන් ඉදි ගත කටතු ද ේ. ප නොපන බාධති න සලු බාධ රවා. මන්ගේ ජීවිතයට තවතවත් සපපුරස ආශරේ කල්ලයානු මිත්‍ර ආශරයේ සමීප වේවා කලනමිතුරු ඇසුරේ තමන්ගේ ජීවිතයේ සුවසීම දියුණුකරගැන්් ලබේවා පින්ංකරගන්ඩ් ලබේවා ධර්මාාවබෝධීින් සැසෙන්ට හැමදිනාම වාසනාවන්තුලවා තෙරුවන් සරන පට නමෝබුද්ධාය. දෙන්න අප ෙරයාන ම්පා රුණාවෙන්ന്ന තුම් ධර්මානු සාසസනාව සිදු කොට වදාළ, ගෞරණිය ස්වාමින්ටන් හන්සේ අපි හම දෙනාම. සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමිනේ අපගේ නම ස්කාරේവේවා. එතින යම් සේෂ ්‍රද්ධා රූපවායිනි ඔස්සේ උතුම් ධර්මාන සාසනාවන් සිද්ධ කොටගිෙන ලෝක මුළල් ඒේදායාද කොට ගනිමින් මේ මුහොත්තේ ධර්මදාහනුමේ පින්කම ලෙසින් අප ්‍රැස්කරගත් මහත්පල මහානිසංස උත්තම පුුණනිි ධර්මියූ නොවල හාම අපගේ ගෞරෝණය ස්වාමින්ට්‍රන් වහන්සේටත් අනුමෝදන්වේවා. පු්්‍යානු මෝදනාවෙන් පින්වන්ත මහ සඟරුවන සුවපත්වේවා. අපගේ පින්ව සාමින් ට්‍රැන් මහන්සේට. උතුం චතුරාරි ස್ತ දරම අවබෝධವේවා සාතුು සාදුು සා රාධනා කරනවා පින්වන්තපටත් මේ දුස් කරකාල පරිච්චේදයක්ත් තුළ, උතුම් ධර්මදානේ පින්කම ලෝකමමුළුලේ සිදු කරගන්න අවස්ථාව තිබෙනවා ශ්‍රද්ධාර ප හිනිය ඔසේ පින්දවයි හතඒකයි දෙේය තිස් දෙකයි. සුව අටය ස හත දුරකතර මා ගෙවසේ පි බඳ රොතු මසමින් උනන්ඳ වෙෙන්න්න කියෙලාපිියඔ ට ාධනා කරනවා. එතින ශ්‍රද්ධාර පවාහනයඔසේ රන්තරයෙන් ොට කලන මේ තුරාවෙමින්. අල්්‍යයාා මිත්‍රියයන් වහන්සේල්ලාගේ ඇසුර පාමුලට හැම දෙනා කැඳවා ගැනීමේ අපේක්ෂාවෙන් අදත් සමුගන්න සෝදා නම් වෙනවා. එමනම් හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධහය. මෙවැනි බටිනා ධර්මතිේශ නශ්‍රවනය කිරීමට ශ්‍රතාටේලී YouTube චැනලය සබස්රයි් කරන්න.